ඉතින් මම මේ කතාව කියන්නේ හැමෝම කියන වගේ කතාවක් නෙවෙයි, අම්මා ගැන කවුරුත් නොකියන විදිහේ කතාවක්. මේක මගේ ජීවිතයට සම්බන්ධ කතාවක්. මගේ ජීවිතේ 23 දවසින් මං ගාව හිටියේ මගේ ආදරණීය අම්මා විතරයි. මගේ ජීවිත තාත්තා මගේ ජීවිතේ මම දැකලා තියෙන දවස් දෙකයි. ඒක වෙනම කතාවක්. ඉතින් ඒ ගැන මම කතා කරන්නේ මම මේ හදන්නේ ආදරණීය අම්මා ගැන කතා කරන්න. හැමෝම කියන කතාවක් නෙවෙයි. අපි කවුරුන් නොදකින කතාවක්. අපේ අම්මා ජීවතුන් අතර ඉන්නකොට එයාලට බැරිකම් බැරි වෙනකොට අපි තමයි යාළක ගාව ඉන්න එකම පිළිසරණ. හැබැයි යාට පුළුවන් කාලෙදී අපේ පිළිසරණ උනේත් ඒ අම්මම තමයි. මගේ පිළිසරණ උනේත් ඒ අම්මම තමයි. ඒ කුසට එක බත් පතක් නොකා මේ කුසට බත් පත දීලා තියෙනවා. ගෙදර මගේ පිඟානට බත් ටික බෙදලා එයා මැටිකෝප්පෙට බත් අහුරක් බෙදාගෙන හට්ටියේ අන්තිම ටික හූරගෙන කාලා තියෙනවා. අපි ඒ දේවල් බලාගෙන ඉඳලත් තියෙනවා. මම බලාගෙන ඉඳලත් තියෙනවා. අම්මෙන් ඇහුවත් කියන්නේ බඩගිනි නෑ. මට බඩගින්නක් නෑ පුතේ කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් එයාට බැරි වෙන කාලෙදී අම්මා ඒ කරපු දේ අපට කරන්න පුළුවන් වුණා නම් කොච්චර ලස්සනයි. අම්මා කෙනෙක් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙච්ච ආදරය දෙන්න පුළුවන් වුණා නම් කොච්චර ලස්සනයි. කල්පනා කරලා බලන්න. ඔයාලට පුළුවන් වුණාද ඒ ආදරය දෙන්න? ඇත්තටම මගේ අම්මා නැතිලා තව සති දෙකකින් අවුරුදු දෙකක් වෙනවා. මේ 4 වෙනිදාට. ඉතින් එයා නැති වුණාට පස්සේ තමයි මට තේරුම් ගියේ මම කොයිතරම් දේවල් කරත් මගේ අතපසු වෙච්ච දේවල් තිබුණා. ඒ දේවල් කරන්න පුළුවන් වුණා නම් කියලා හිතට වද දුන්නු මොහොතල් අනන්තයි, අප්‍රමාණයි. අදටත් තාමත් එහෙමයි. මේ දේ කරන්න බැරි වුණා නේ කියලා හිතෙච්ච වරණන්තයි. හැබැයි අම්මා කවදාවත් වෛර කරේ නැහැ කියලා මන්ද. කවදාවත් වෛර කරේ. එයා නැති වෙන මොහොතේවත් වෛර කරන්නේ නැතුව ඒ තමයි අම්මා. ඒ ආදරේ සමකරන ආදරයක් කොහෙවත්. මගේ ජීවිතේ පළවෙනි බුදුන් තමයි අම්මා. කවුරු මොනවාකවත් පළවෙනි බුදුන් තමයි අම්මා. අම්මගෙන් ගොඩාක් කතා කරන්න අමාරුයි. ඒත් මම මේ කියන්න හදන්නේ එයාලා නැති වුණාම තමයි අපිට එයාලගේ අගය තේරෙන්නේ, අපිට එයාලා වෙනුවෙන් කරන්න බැරි වෙච්ච දේවල් තේරෙන්නේ, ඒ වගේම එයාලගේ ආදරය තේරෙන්නේ එයාලා නැති වෙනකොට, අපි තනි වෙනකොට. මගේ අම්මා නැතිලා අවුරුදු දෙකමාරක් යනකොට මගේ තිවිච්ච සියලු දේවල් නැති වුණා. හැමදේම මට කියලා මං ගාව දැන් ඇති වත්කමක් නෑ. මගේ වත්කම් මම. හැබැයි තනියම නැගිටින්න. ඒකට මගේ අම්මත් ආශිර්වාදයක් වෙනවා. ඒක මං හොඳටම දන්නවා. ඉතින් මමත් ඔයාලට කියන්නේ එයාලා ජීවත් වෙලා ඉන්න කාලෙදී අපිට එයාලට සතුට දෙන්න පුළුවන් කොතනද අපි ඒ දේ කරන්න ඕන. මං නිකමට කියනවට ගිහිල් අම්මට තුරුල් වෙලා බලන්න. ඒ ආදරේ කොච්චරද කියලා අම්මට දැනෙන ඔයාගේ ආදරේ කොච්චරද කියලා බලන්න. අම්මා කෙනෙක් හිත ඇතුලෙන් ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඒ ආදරේ. ළඟට ඇවිත් තුරුල් වෙලා ඉන්න ආදරේ. හැබැයි අම්මා කවදාවත් කියන්නේ කිසිම අඩුපාඩුවක් කියන්නේ. ඒ තමයි අම්මා. හැමදාම ඔයාලගෙන් වෙන්න ඕන යුතුකමක් විදිහට නෙවෙයි, ඒ අම්මා විදිහට මිතා. අම්මා කියන අකුරු ටික කතා කරද්දී ඒ අකුරු තුන ඇතුළේ මැද අකුර
අල්මයන් කියලා කියනකොට ඒක අපේ ඔළුවේ ඉහළට වදිනවා. ඒ මොකද්ද? ඒ තමයි අපේ කියන හැඟීම, මගේ කියන හැඟීම, අම්මා. ඒකයි අකුරුතුනේ මේ විදිහට පිටලා තියෙන්නේ. ඉතින් ඒ අකුරුතුනට දෙන්න පුළුවන් උපරිම ආදරය දෙන්න. එයාලා යනකොට සතුටින් යන්න ඕන. අපිට අයාල වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම සහ ලොකුම දේ තමයි ඒක. ඒ අකුරු වලට අකුරු තුනට දෙන්න පුළුවන් හොඳම සාධාරණත්වය තමයි ඒක. එතන ආදරේ තියෙනවා. කවදාවත් උතර අපිට පසුත වෙන අවශ්‍යතාවයක් නැහැ. අපි යාළ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න උපරිම උත්සාහ කළා. හැබැයි කවදාවත් හැමදේම කරා කියන්න බෑ. ඒක මොකද? අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් අසීමිතයි. කවදාවත් සීමාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම ආදරය ලබා දෙන්න. අපි අද දවසේ යම් දවසක ඉහළට එනවා නම් එදාට එයාලා කොහේ හරි ඉඳගෙන අපි දිහා බලලා සතුටු වෙනවා. මම දන්නේ එක දෙයක් තමයි, එයාලා වෙනාත්මක උපදිනවා. ඒ වුණත් හිතේ විශ්වාසය තියාගන්න, කොහේ හරි ඉඳගෙන එයාලා මං වෙනුවෙන් අපි වෙනුවෙන් බලාගෙන ඉන්නවා. අපේ සාර්ථකත්වය දකින්න බලාගෙන ඉන්නවා. මොකද අම්මා කියන අකුරු තුන ඇතුලේ කවදාවත් වෛරයක් තිබුණේ ආදරේ විතරක් නිසා. ඉතින් ඒ ආදරය හැමදාම උතුරන්න තිබුණා. ඒ ආදරය එළව ඉඳගෙනත් එයාපට දෙන්න පුළුවන් උපරිමෙන් ලබා දෙනවා. ඒක තමයි අම්මා කියන්නේ. ඉතින් ඒ ආදරයට කරන්න පුළුවන් උතුරම සාධාරණත්වයේ කරන්න එයාලා ජීවත් වෙලා ඉන්න කාලේ. නැති කාලේ අපිට එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. කරන්න පුළුවන් එකම දේ එයාලා වෙනුවෙන් පින් දෙන එක විතරයි. ඊට වඩා ගොඩක් වටිනවා එයාලා ඉන්න කාලේ අපි වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් අපි එයාලා වෙනුවෙන් කරනවා. අපි ගෙදරින් පිට වුණත් ඒ අම්මා කියන අකුරු තුන ඇතුලේ ජීවත් වෙන ආදරය ඇත්තටම හිත ඇතුලෙන් ගෙහි ගෙහි ඉන්නේ අපි ගෙදර එනකම්. ඒ ආදරේ සමකරන්න ආදරයක් අදරත් නැහැ කියන්නේ ඒ නිසා. අපේ ජීවිතේ පිටින් කවුරු හරි කෙනෙක් ආවා, ඒ අම්මගේ ආදරේ සමකරන්න බෑ. තාත්තකටත් ඒ වගේ තමයි. ගෑනලම කිච්චු ආගේ ජීවිතේට පිටින් ආදරේ අරන් කෙනෙක් ආවත් ඇත්තටම සැබෑ තාත්ත වෙන්න බෑ මටවත්. ඒ වගේම මගේ ජීවිතේ පිටින් එන කාටවත් පිටින් එන ගෑනු කෙනෙකුට අම්මා කියන ආදරේ ආදරේ ගන්න බෑ. මොකද අපි හැමෝටම ඉන්නේ එකම එක අම්මා කෙනෙක් විතරයි. ඒ අපිව කුසින් වදලා කන්න බොන දිර හදා වඩා ගන්න අපේ අම්මා. ඉතින් ඒ ආදරේ සමකරන්න ආදරයක් නැහැ කියන්නේ ඒ නිසා. අම්මර සමාන කරන්න පුළුවන් කෙනෙක් අතීතයේ දකීලා දුබල බලන්න. අපට මතක නැති කාලේ ගොඩක් දේවල් කතා එයාලාපට කියලා තියෙනවා. මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි ඒවා ඕනකමින් කියන දේවල් නෙවෙයි. එයාලා සමහර දේවල් අපේ දේවල් දකින්නකොට එයාලා සතුටින් ඉතින් ඉබේම කියවෙනවා එයාලා දෙන්නේ. ඔය පුංචි කාලේදී මෙහෙමයි. මේ දේ කරේ මේ විදිහට එහෙම කිය. හැබැයි ඒ දේවල් කියන්නේ ඒ දේවල් එයාගේ මතකයට ගිහිල්ලා තියෙන්නේ අපේ ඒ කරපු වැඩවලින් එයාලා සතුටු වෙච්ච නිසා. ඉතින් ආ සතුටු වෙන පුංචි කාලේ එයාලා කොට සතුටින් තියලා තියෙන නිසා. මොකද එයාලගේ පළවෙනි දරුවා කියන්නේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ලොකු ජයග්‍රහණයක් කරන් එන කෙනෙක්. දෙන්නෙක් විවාහ වුණ ගමන්ම ඇත්තටම දරු සම්පතක් බලාපොරොත්තු වෙනවා. ඉතින් පළවෙනි දරුවා කියන්නේ එයාලා ගොඩක් සතුටින් බලාපොරොත්තු වුණ මොහොතක්. ඒ නිසා මම දැනුත් කියන්නේ, අවසාන වශයෙන් කියන්නේ, එයාලා ඉන්න කාලෙදී ඔයාලගේ උපරිම ආදරයෙන් එයාලා සලකන්න, එයාලා බලාගන්න, එයාලා වෙනින් කරන්න පුළුවන් හැමදේම කරන්න. නැත්තම් එයාලා නැති වුණාට පස්සේ අපි හිත ඇතුලෙන් ගොඩක් පසුත වෙනවා. එහෙම වෙන්න දෙන්න එපා. සතුටින් ඉන්න පුළුවන් විදියට හැමදේම කරන්න. ඉතින්
I am here for you.